अरे सुभ संध्या देवुदे इसलमा कैमरा ऑन कर आय करुणा कर कैमरा ऑफ कर गन हेमोम कैमरा ऑन करंग इन आय आईन कर मी पाड में ඒ වගේම මයික් ඕෆ් කරලා තියාගන්න ඔයාලට ගැටලු තියෙනවා නම් ප්‍රශ්න අහන්න අවසානයේ මයික් ඔන් කරගන්න අවස්ථාවක් දෙන්නම් ඉදිරි දවස්වලදී දැනට මයික් පාමම උගන්නන අතරේ මයික් ඔන් කරන්න එපා හරි දුවේ පුතේ අපි අද බලමු අපි ගිය සතියේ නවත්තපු තැන ඉඳන් පාඩමට සම්බන්ධ වෙන්න අපි ඉලෙක්ට්‍රොනික විද්‍යාව පාඩම තමයි සාකච්ඡා කරමින් ඉන්නේ මේ පාඩමේ අපි ඉතාම වැදගත්ම කොටස විදියට අර්ධ සන්නායක පිළිබඳව ඉගෙන ගත්ත පහුගිය දවස් දෙක තුලදී මම අද පාඩමට එන්න කලින් නැවත පොඩි මතක් කිරීම කීපයක් කරනවා මේ මූලික කරුණු කීපයක්. එතකොට මේ අපි අර්ධ සන්නායක විදියට සැලකුවේ මොනවාද? විදුලිය සුළු වශයෙන් ගමන් කරන ද්‍රව්‍ය. ඒවට උදාහරණ විදියට අපි සිලිකන්, ජර්මේනියම් කියන මූලද්‍රව්‍ය ඉගෙන ගත්තා. එතකොට මේ අතරින් අපි වැඩිපුර සාකච්ඡා කරන්නේ සිලිකන් පිළිබඳව. සිලිකන් කියන ද්‍රව්‍ය ගත්තාම සිලිකන් කියන ද්‍රව්‍ය හැදිලා තියෙන්නේ සිලිකන් පරමාණු එකතු වෙලා හැදෙන දැලිසක් විදියට. මේ සිලිකන් පරමාණු විශාල ප්‍රමාණයක් ඉලෙක්ට්‍රෝන හවුලේ තබා ගනිමින් බන්ධන හදමින් දැලිසක් බවට පත් වෙන ওই විදියට ওই විදියට අපි මේ රූප සටහන දවස් දෙකේ දෙකේදිම ඇඳපවගේ දවස් දෙක තුලදීම මේ රූප සටහන ඇඳා බලන්න මේකේ හැම සිලිකන් පරමාණුවක්ම තවත් සිලිකන් පරමාණු හතරක් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා මම එක තැනකින් එක පෙන්වන්නම් මේ මැද ඉන්න සිලිකන් පරමාණුවට මේ සිලිකන් කයි මෙයා 2 3 4 සිලිකන් පරමාණු හතරක් සම්බන්ධ වෙනවා ඒ වගේමයි මේ හැම සිලිකන් පරමාණුවකටම තවත් සිලිකන් පරමාණු හතරක් බැගින් සම්බන්ධ වෙලා තමයි මේ සිලිකන් දැලිස නිර්මාණය වෙන්නේ අපි මේකට කියනවා සිලිකන් ස්පටික දැලිස කියලා. සිලිකන් ස්පටික දැලිස. හොඳයි. දැන් මේ සිලිකන් ස්පටික දැලිසේ මේ තියෙන ඉලෙක්ට්‍රෝන වලින් හැදෙන බන්ධන. මේ පෙන්නලා තියෙන්නේ බන්ධන. මේ බන්ධන බිඳිලා යනවා මේකට තාප ශක්තිය ලැබෙනකොට. සමහර බන්ධන බිඳෙනවා. බිඳිලා මේ බන්ධන වල තියෙන ඉලෙක්ට්‍රෝන නිදහස් වෙනවා. එතකොට අපි මේකට කියනවා නිදහස් ඉලෙක්ට්‍රෝනයක්. ඒ මොකද ඉලෙක්ට්‍රෝනයට මේ සිලිකන් දැලිස තුල නිදහසේ චලනය වෙන්න පුළුවන්. එතකොට ඉලෙක්ට්‍රෝන තිබ්බ ස්ථානය අපි මොකක් කියලාද හැඳින්නුවේ? ඉලෙක්ට්‍රෝනය තිබ්බ ස්ථානය. දැන් එතන ඉලෙක්ට්‍රෝන අඩුවක් තියෙනවා. අන්න ඉලෙක්ට්‍රෝන අඩුව තියෙන ස්ථානයට අපි කියන්නේ කුහරයක් කියලා. මේක කුහරය. මේක නිදහස් ඉලෙක්ට්‍රෝන. නිදහස් ඉලෙක්ට්‍රෝන මේ දෙකට ප්‍රතිවිරුද්ධ ආරෝපණ තමයි තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි කුහර ධන ආරෝපිතයි එතකොට සාමාන්‍යයෙන් මේ වගේ සිලිකන් දැලිසක කුහර සංඛ්‍යාව සහ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමානව තමයි පවතින්නේ එතකොට මේ වගේ අර්ධ සන්නායක තුලින් විදුලිය ගමන් කරන්න පුළුවන් විදුලිය සුළු වශයෙන් ගමන් කරන්න පුළුවන් එතකොට විදුලිය ගමන් කරද්දී මේ දැලිස තුල එහාට මෙහාට නැත්තම් දෙදිශාවට ගමන් කරන්නේ මෙන්න මේ කියන කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන. ඒ නිසා මේවට පොදුවේ කියනවා වාහක. වාහක කියලා. එතකොට වාහක වර්ග දෙකක් තියෙනවා කුහර සහ නිදහස් ඉලෙක්ට්‍රෝන කියලා. මේව යන පැති මම පෞගිය දවස්වල අපි දවස් දෙකේම මතක් කරලා දුන්නා. එතකොට ධන සිට ඍණට තමයි ධන පැති නම් දැන් මේකට මේ විදිහට විභවান্তරයක් දුන්නොත්
මේ විදිහට විභවান্তරයක් දුන්නොත් මේ ධන පැත්ත මේ ඍණ පැත්ත ධන පැත්ත ඉඳන් ඍණ පැත්තට කුහර ගමන් කරනවා ඍණ පැත්ත ඉඳන් ධන පැත්තට නිදහස් ඉලක්ක කෝණ ගමන් කරනවා ওই විදිහට විදුලිය ගමන් කරන්න දායක වෙනවා මේ නිදහස් ඉලෙක්ට්‍රෝන සහ කුවර. මේවා පිළිබඳව අපි පහුගිය දවස් දෙකේ සාකච්ඡා කරා. දැන් ඊයේ සතියේ මතකද පුතාලට අපි අර්ධ සන්නායක වර්ගීකරණයක් ඉගෙන ගත්තා. වර්ගීකරණයක්. ඒකෙදි අර්ධ සන්නායක ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරා. දැන් මේ බලන්න මේ මං ඇඳලා තියෙන අර්ධ සන්නායක දැලිසේ සිලිකන් කියන මූලද්‍රව්‍ය විතරයි අඩංගු වෙන්නේ. ඒ නිසා මේක පිරිසිදු සිලිකන් ද්‍රව්‍යයක් විදියට සලකන පිරිසිදු සිලිකන්. මේ වගේ පිරිසිදු තත්ත්වයේ පවතින අර්ධසන්නායක වලට අපි කිව්වා ලස්සන නමක් නිසංග අර්ධසන්නායක කියලා. නිසංග අර්ධසන්නායක කියලා කිව්වා. වෙනත් මූලද්‍රව්‍ය අපිට පුළුවන් මේ සිලිකන් වලට වෙනත් මූලද්‍රව්‍ය සුළු වශයෙන් එකතු කරන්න. සුළු වශයෙන් එකතු කරාම මේ අර්ධසන්නායක සංශුද්ධ තත්වයෙන් වෙනස් වෙනවා. සංශුද්ධ නොවන තත්වයට පත් වෙනවා. වෙනත් මූලද්‍රව්‍යයක් සුළු වශයෙන් එකතු කරාම. එතකොට අපි වෙනත් මූලද්‍රව්‍යයක් සුළු වශයෙන් එකතු කරනවට කියනවා මාත්‍රණය කරනවා කියලා. මාත්‍රණය කරනවා. එහෙනම් අපිට මේ වගේ සිලිකන් දැලිසකට වෙනත් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කරාම අර්ධසන්නායක වර්ගයක් නිපදව ගන්න පුළුවන්. අපි ඒ අර්ධසන්නායක වලට කියනවා බාහ්‍ය අර්ධසන්නායක කියලා. එතකොට මතක ඇති පුතාලට අර්ධසන්නායක ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට තමයි අපි වෙන් කරේ නිසංග අර්ධසන්නායක සහ බාහ්‍ය අර්ධසන්නායක කියලා. එතකොට මේ බාහ්‍ය අර්ධසන්නායක හදා ගන්න පුළුවන් ආකාර විදි දෙකක් තියෙනවා. ආකාර විදි දෙකක් තියෙනවා. මොනවාද ඒ විදි දෙක? සිලිකන් දැලිසක් මේ විදියට තියෙනවා. ඔන්න බලන්න. මේ තියෙන්නේ සංශුද්ධ සිලිකන් දැලිසක්. මේකේ ওই විදියට බන්ධන සම්පූර්ණ වෙලා තියෙනවා. දැන් මේකේ සිලිකන් විතරයි තියෙන්නේ සංශුද්ධ දෙකක්. අපිට පුළුවන් මේ සිලිකන් කියන්නේ ආවර්තාවගේ 4 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක්. සිලිකන් 4 වෙනි කාණ්ඩයේ තියෙන්නේ මේ මීට වම් පැත්තෙන් තියෙන 3 වෙනි කාණ්ඩේ. 3 වෙනි කාණ්ඩේ ඉන්න මූලද්‍රව්‍ය බෝරෝන් කියලා. 3 වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් මේකට මාත්‍රණය කළොත්. එතකොට මේ සිලිකන් අතරට බෝරෝනුත් රිංගනවා. බෝරෝන් රිංගනවා. හැබැයි බෝරෝන් 3 වෙනි කාණ්ඩේ නිසා එයාගේ ඉලෙක්ට්‍රෝන තියෙන්නේ 3යි අවසන් ශක්ති මට්ටමේ. ඒ නිසා බන්ධන 3යි හදන්නේ. මෙතන සිලිකන්ගේ ඉලෙක්ට්‍රෝනය තිබුණට බෝරෝන්ට මෙතෙන්ට සපයන්න සම්බන්ධ කරන්න ඉලෙක්ට්‍රෝනයක් නැතුව යනවා. එතකොට මෙතන අමතර කුහරයක් ජනනය වෙනවා. අමතර කුහරයක් නැත්නම් වැඩිපුර කුහර ජනනය වෙනවා. කුහර ධනාරෝපිතයිනේ. ඒ නිසා අපි මෙන්න මේ අමතර කුහර මේ දැලිසේ ඇති වෙන නිසා අපි මෙන්න මේ අර්ධසන්නායකයට කියනවා p වර්ගයේ නැත්නම් ධන වර්ගයේ අර්ධසන්නායක කියලා. p කියන්නේ පොසිටිව් කියන එකනේ. පොසිටිව් කියන්නේ ධන. ඇයි මේක ධනාරෝපිත උනේ? කුහර වැඩිපුර තියෙන නිසා. එතකොට මේ විදිහට p වර්ගයේ අර්ධසන්නායක හදාගන්න නම් අපි ආවර්තාවගුවේ 3 වෙනි කාණ්ඩයේ තියෙන මූලද්‍රව්‍යයක් තමයි මාත්‍රණය කරන්නේ, නැත්නම් සුළු වශයෙන් එකතු කරන්නේ. එතකොට අපි බලමු බාහ්‍ය අර්ධසන්නායක හදාගන්න පුළුවන් තවත් ක්‍රමයක් තියෙනවා. ඔන්න බලන්න. මේ තියෙන්නේ සංශුද්ධ සිලිකන් දැලිසක්. මේකට ඔහොම දින සංශුද්ධ සිලිකන් දැලිසකට ආවර්තාවගේ පස්වෙනි කාණ්ඩේ ඉන්න පොස්පරස් මාත්‍රණය කළොත්
එයාගේ වටේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවා. පහෙන් හතරක් සිලිකන් පරමාණු හතරත් එක්ක බන්ධන හදනවා. මෙන්න මම රතු පාටින් ඇඳ ඉලෙක්ට්‍රෝන හතර පහක් ඔක්කොම තියෙනනේ. එතකොට තව ඉලෙක්ට්‍රෝනයක් ඉතුරුයි. ඒකට බන්ධන හදන්න සිලිකන් කෙනෙක් නැහැනේ මෙයා වටේ. සිලිකන් හතරයිනේ තියෙන්නේ. එතකොට මේ ඉලෙක්ට්‍රෝනය නිදහස්. නිදහස් ඉලෙක්ට්‍රෝනයක්. මේ හතර බන්ධන හදනවා. මේක නිදහස් ඉලෙක්ට්‍රෝනයක්. එහෙනම් මේ මේ දැලිසේ දැන් නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇති වෙනවා. ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ. ඒ නිසා මේ දැලිස ඍණාරෝපිත වෙනවා. ඒ නිසා අපි මේකට කියනවා n වර්ගයේ අර්ධසන්නාය. n වර්ගයේ අර්ධසන්නාය කියලා කියනවා. නෙගටිව් කියන එක තමයි මේ n කියලා අපි ලියන්නේ. නෙගටිව් ඍණ. මේ පොසිටිව් ධන. හරි. හොඳයි. දැන් බලන්න. රතු පාට පේන අඩු නම් මම රතු පාටින් වල ඉන්නම්. එතකොට පුතේ මේ තුන්වෙනි ආවර්තාවගුවේ දැන් ඔන්න හොඳට තේරුම් ගන්න අවසාන වශයෙන්. මොකද දැන් මේ පාඩමේ මේ ටික මම ගිය සතියේ කියලා දුන්නත් සමහරුන්ට අපහැදිලි දැන් තියෙනවා. මම ඒ ටික निराකරණය කරන්න තමයි මේ නැවත මේ ටික මතක් කරන්නේ. මොකද මේ පාඩම මටත් එකපාර තේරුණු පාඩමක් නෙමෙයි. ගොඩක් දරුවන්ට මේ පාඩමේ ගැටලු මතු වෙනවා. ඒක නිසා තමයි අර මම පාඩම පටන් ගන්නකොටම කිව්වේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව සමහරුන්ට නීරස වෙනවයි කියලා. ඒ ගැටලු තියෙනවා. මේ නිසා තමයි මම මේ පාඩමට දවස් කීපෙකුත් යොදාගත්තේ. හෙමින් හෙමින් කිය සතිය කරපුවන් නැවත මතක් කර කර උගන්වන්නේ. දරුවා අහපු ප්‍රශ්න කීපෙකුත් තියෙනවා. මම ඒවටත් උත්තර දෙන්නම්. හරි දැන් බලන්න සිලිකන් කියන්නේ ආවර්තාවගේ හතරවෙනි කාණ්ඩෙ ඉන්න කෙනෙක්. ඒ වගේ සිලිකන් දැලිසකට හතරවෙනි කාණ්ඩෙ ඉන්න සිලිකන් දැලිසකට තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කළොත් අමතර කුහර ජනනය වෙනවා. කුහර ධනාරෝපිත නිසා මේ දැලිස සම්පූර්ණයෙන්ම ධන ආරෝපිත වෙනවා. ඒ නිසා අපි මේ අර්ධසන්නායකයට කියනවා p වර්ගයේ අර්ධසන්නායක කියලා. පැහැදිලි නේද? දැන් මේකෙන් වරදවා හිතන්න එපා මෙහෙම. මේ දැලිසේ නිදහස් ඉලෙක්ට්‍රෝන නැද්ද? කුහර විතරද තියෙන්නේ? නෑ. එහෙම එකක් කිව්වේ නෑ. දැන් මේ සිලිකන් දැලිසත් අර අපි මුලදී ඉගෙනගත්තු සිලිකන් දැලිස වගේම තමයි හැසිරෙන්නේ. එතකොට මේකේ තියෙන සමහර බන්ධන බිඳිලා ඔන්න හිතන්න මෙතන තියෙනව බන්ධනයක්. මේ තියෙන ඉලෙක්ට්‍රෝන දෙකක් එකතු වෙලා හැදෙන බන්ධනයක්. මේ බන්ධනය බිඳිලා මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් නිදහස් වෙන්න පුළුවන්. එතකොට මෙතන කුහරයකුත් ජනනය වෙනවා. ওই විදියට මේ සිලිකන් දැලිසේ තනින් තන බන්ධන බිඳිලා නිදහස් ඉලෙක්ට්‍රෝනයි කුහරයි ඇති වෙලා තියෙනවා. ඊ අතරේ බෝරෝන් මාත්‍රණය කිරීම නිසා කුහර විතරක් ජනනය වෙනවා වැඩිපුර. තේරෙනවද? බන්ධනයක් බිඳිලා නිදහස් ඉලෙක්ට්‍රෝනයකුයි කුහරයකුයි ඇති වෙන්න පුළුවන්. එවැනි තැන් තියෙනවා මේ දැලිසේ. මේක ඉතින් තව සිලිකන් මේවට එකතු වෙනවනේ. ලොකු දැලිසක් නේ මේක. පරමාණු 10 ගණන් තියෙන එකක් නේ. මම මේ ඇඳලා තියෙන්නේ බොහොම පොඩ්ඩයි පරමාණු 9යි ඇඳලා තියෙන්නේ. ඒකට මේකේ තනින් තන බන්ධන බිඳිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා කුහරත් ඇති වෙලා තියෙනවා. ඒ අතරේ බෝරෝන් මාත්‍රණය කරාම නිදහස් ඉලෙක්ට්‍රෝනයක් නැතුව කුහරයක් විතරක් ජනනය වෙනවා. අන්න ඒ නිසා තමයි අපි කියන්නේ කුහර වැඩිපුර තියෙනවා මේ දැලිසේ. කුහර ධනාරෝපිතයිනේ. ඒ නිසා තමයි මේ දැලිස ධනාරෝපිතයි. මේකට එන්නකෝ. මේ තියෙන්නේ ආවර්තාවගේ පස්වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් මාත්‍රණය කළ තියෙන අවස්ථාවක්. පස්වෙනි කාණ්ඩේ ඉන්න කෙනෙක් තමයි ෆොස්ෆරස්. එයාගේ අන්තිම ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන පහක් තියෙනවනේ. පහෙන් හතරක් බන්ධන හදලා
එකක් නිදහස්ව තියෙන මෙන්න ඒක එතකොට මේකෙත් අර කලින් කිව්වා වගේම සමහර තැන්වල තියෙන බන්ධන බිඳිලා ඉලෙක්ට්‍රෝන නිදහස් වෙලා කුහර ඇති වෙලා තියෙන්න පුළුවන් එහෙම තැන් තියෙනවා දැලිස් ෆොස්ෆරස් මාත්‍රණය කිරීම නිසා නිදහස් ඉලෙක්ට්‍රෝන වැඩිපුර ඇති අන්න ඒ නිසා ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිත නිසා අපි මේ දැලිස් ඍණාරෝපිත වෙනවා කියලා සලකන ඒ නිසා මේකට n වර්ගයේ අර්ධ සන්නායකයක් කියලා කියනවා. ඔන්න ඔහොමයි p වර්ගයයි n වර්ගයයි අපි හදාගන්නේ. එතකොට මේ p වර්ගය හැදුවත් n වර්ගය හැදුවත් කුහර හෝ නිදහස් ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව වැඩි වෙනවා. එතකොට විද්‍යුත් සන්නායක සන්නායකතාවත් වැඩි වෙනවා. මොකද විදුලි සන්නයනයට උදව් වෙන්නේ මෙන්න මේ වාහක වර්ග දෙකනේ. කුහර වැඩි වුණා කියන්නේත් ඉලෙක්ට්‍රෝන වැඩි වුණා කියන්නේත් මේවා තුලින් විදුලිය සන්නයනය වීමේ හැකියාව වැඩිවීමක් සිද්ධ වෙනවා. හොඳයි. එතකොට මම අවසාන වශයෙන් ඔබේ ඔළුවට දානවා මෙන්න මේ කරුණ ටික. මොකද මට අද පාඩමට අද මේ ටික එතනින් ඉදිරියට කියලා දෙන්න මේ ටික අත්‍යවශ්‍යයි. මෙන්න මේක හොඳට මේ වචන ටික මේ කරුණු වාක්‍ය ටික ධාරණය කරගන්න සංශුද්ධ අර්ධ සන්නායකයකට තුන්වෙනි කාණ්ඩයෙන් මූලද්‍රව්‍යයක් මාත්‍රණය කළොත් p වර්ගයේ අර්ධ සන්නායක හදාගන්න පුළුවන් ඒ p වර්ගයේ අර්ධ සන්නායකවල වැඩිපුර තියෙන්නේ කුහර ඒක තමයි පළවෙනි එක දෙවෙනි එක සංශුද්ධ අර්ධ සන්නායකයකට පස්වෙනි කාණ්ඩයේ මූල ද්‍රව්‍යයක් මාත්‍රණය කළොත් n වර්ගයේ අර්ධ සන්නායකයක් හදා ගන්න පුළුවන්. එවැනි n වර්ගයේ අර්ධ සන්නායකවල වැඩිපුර තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන. හරි. ඔන්න ඔය කරුණු ටික ඔය වාක්‍ය දෙක මතක තියෙන්න ඕන. දැන් අද මේ කියලා දෙන ටික තේරුම් ගන්න. මේව ලියලා මේ මේ ටික මම මේ දැන් බෝඩ් එකේ ලියපු ටික ඔයාලා ගිය සතියේ කලින් දවසේ ලියාගත්තා. ඒ නිසා නැවත ලියන්න ඕනේ නෝට් එක තියෙනවා. හරි. දැන් අපි PN සන්ධිය PN සන්ධියක් කියන්නේ මොකද්ද කියලා ඉගෙන ගන්න. PN සන්ධියක්. ඔන්න බලන්න. මේ තියෙන්නේ අර්ධසන්නායකයක් මේ අර්ධසන්නායකේ ඔන්න බලන්න එක පැත්තක් තුන්වෙනි කාණ්ඩේ මූලද්‍රව්‍යකින් මාත්‍රණය කරනවා තුන්වෙනි කාණ්ඩේ මාත්‍රණය කළොත් හැදෙන්නේ p වර්ගයේ අර්ධසන්නායක ඒ වගේ මේවා වැඩිපුර තියෙන්නේ මොනවද? කුහර. මං වැඩිපුර තියෙන වර්ගය විතරක් අඳිනවා. ඔන්න කුහර. මේ තියෙන්නේ කුහර. කුහරයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන අඩුවක් තියෙන ස්ථානයක්, ඌණ ස්ථානයක්. ආ, ඒ වගේ වැඩිපුර කුහර. දැන් හිතන්නේ මේකේ නිදහස් ඉලෙක්ට්‍රෝනක් තියෙනවා මේකේ. ඒ වා අපි ඇඳලා නැහැ අඳින්නේ නැහැ මෙතෙන්දී අපි නිරූපණයක් නේ කරන්නේ p වර්ගයේ නම් වැඩිපුර තියෙන වර්ගය විතරක් මං ඇඳනවා අනිත් පැත්ත පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරනවා පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කරොත් හැදෙන්නේ මොන වර්ගයේ අර්ධ සන්නායකද n වර්ගයේ අර්ධ සන්නායක ඒවයි වැඩිපුර තියෙන්නේ නිදහස් ඉලෙක්ට්‍රෝන දැන් බලන්න මේ අර්ධ සන්නායක කැබැල්ලේ මැද මොකක්ද ඇති වෙලා තියෙන්නේ මැද ඇති වෙලා තියෙනවා සන්ධියක් නැත්තම් එකතු වීම අපි හන්දියක් කියන්නේ මොකද පාරවල් කීපයක් එකතු වෙන තැනක් හන්දියක් නේ ඒ වගේ p වර්ගයේ අර්ධ සන්නායකයකුයි n වර්ගයේ අර්ධ සන්නායකයකුයි එකතු වෙන මෙන්න මේ ස්ථානයට අපි කියනවා pn සන්ධිය එනං ඔබෙන් ඇහුවොත් PN සන්ධියක් නිර්මාණය වන්නේ කෙසේද කියලා මෙන්න උත්තරේ අර්ධ සන්නායකයක එක් පැත්තක් තුන්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කළා p වර්ගයේ අර්ධ සන්නායකයක්ද
අනෙක් පැත්ත පස්වෙනි කාණ්ඩයෙන් මාත්‍රණය කළ n වර්ගයේ අර්ධ සන්නායකයක්ද සාදා ගත්තහම එය මැද pn සන්ධිය නිර්මාණය වෙනවා. පැහැදිලිද? ඒ විදිහට තමයි pn සන්ධියක් හැදෙන්නේ. pn සන්ධියක් හැදුණු වහාම මේ සන්ධිය හරහා වාහක හුවමාරු වීමක් සිද්ධ වෙනවා. වාහක දෙපැත්තට ගමන් කරනවා. ඒකට හේතුව බලන්න. මේ කුහර ධන ආරෝපිතයිනේ. ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි. එතකොට මේ දෙකට තියෙන ප්‍රතිවිරුද්ධ ආරෝපණනේ. මේ අතර ආකර්ෂණයක් ඇති වෙනෝනේ. ඒ නිසා p පැත්තේ තියෙන කුහර n පැත්තට යනවා. n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන p පැත්තට එනවා. බලන්න වාහක දෙපැත්තට යනවා. දැන් මෙතෙන්දි මොකද වෙන්නේ බලන්න. මෙතන තියෙන ඉලෙක්ට්‍රෝනයක් මේ කුහරයට ගියහම මේ කුහරය තියෙන ස්ථානයට ආවහම මෙතන ඉලෙක්ට්‍රෝනේ නැති වෙනවනේ. ඉලෙක්ට්‍රෝනේ නැති වෙනවා. හරි. එතන දැන් තිබ්බ වාහකේ නැති වෙනවා. නේ? ඒ ඉලෙක්ට්‍රෝනේ මෙතෙන්ට ආවහම මෙතන ඍණ ආරෝපිත වෙනවා දැන්. ඒක පස්සේ කතා කරමු. දැන් ඔන්න හිතන්න මෙහෙම මෙතන තිබ්බ ඉලෙක්ට්‍රෝනේ දැන් මෙතෙන්ට ආවනේ. මෙතන ඉලෙක්ට්‍රෝන නැහැ. මෙතන තිබ්බ කුහරේ මෙතෙන්ට ගියහම මෙතන කුහරෙත් නැති වෙනවා. දැන් පේනවද වෙන වැඩේ? සන්ධිය අසල, ඒ කියන්නේ මේ සන්ධිය මැදනේ, සන්ධිය අසල ප්‍රදේශයේ වාහක අඩුවීමක් සිද්ධ වෙනවා. පේනවද? වාහක අඩුවීම. වාහක කියන්නේ මොනවද? නිතර මේ වචන මේ පාඩමටම ආවේනික වෙච්ච වචන සමූහයක් තියෙනවා පුතේ. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වචන ටික හොඳට කනට ඇහැට හුරු කරගන්නවා. වාහක වර්ග දෙකයිනේ. වාහක කියන්නේ විදුලිය ගමන් කරන්න උදව් වෙන ඒවා. කියන්නේ මේකට විභවান্তරයක් දුන්නහම මේ දැලිස තුලින් එහා මෙහා නැත්තම් දෙපැත්තට ගලා යන ද්‍රව්‍ය තමයි වාහක කියන්නේ. මේ වර්ග දෙක මේ දෙපැත්ත ඇඳලා තියෙන කුහරයි නිදහස් ඉලෙක්ට්‍රෝනයි මේ දෙක තමයි වාහක. මේවා තමයි වාහක. එතකොට දැන් මේ pn සන්ධිය හදපු ගමන් ඒ p පැත්තේ තියෙන කුහර n පැත්තට යාමයි, n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන p පැත්තට යාමයි හින්දා මේ ප්‍රදේශයේ වාහක අඩුවීමක් සිද්ධ වෙනවා. අපි කියන වාහක මුක්ත වෙනවා. මුක්ත වෙනවා කියන්නේ නැති වෙනවා. වාහක අඩුවීමක් සිද්ධ වෙනවා. එහෙනම් මේ pn සන්ධි අසල වාහක නොමැති ප්‍රදේශයක් නැත්තම් කලාපයක් ඇති වෙනවා. වාහක නොමැති කලාපයක් ඇති වෙනවා මේ සන්ධි අසල. මොන් බලන්න මම වාහක ටික මැකුවා. වාහක නොමැති කලාපයක් ඇති වෙනවා. අන්නේ වාහක නොමැති කලාපය අපි හඳුන්වනවා හායිත පෙදෙස, එහෙම නැත්නම් හීන ස්තරය කියලා. හායිත පෙදෙස නැත්නම් හීන ස්තරය කියලා කියනවා. මෙන්න මේ සන්ධිය අසල තියෙන වාහක මුක්ත වෙච්ච නැත්නම් වාහක අඩු වෙච්ච ප්‍රදේශය. අපි දැන් මෙහෙමයි 100%ක් මේ වාහක නැති වෙනවා කියලා නෙමෙයි මේ කියන්නේ. අඩුවීමක් වෙනවා. අඩුවීමක් වෙනවා. අපි අර නිරූපණය කරනකොට ඒ ප්‍රදේශයේ කුහරවත් ඉලෙක්ට්‍රෝනවත් අඳින්නේ නැතුව හිස් කලාපයක් විදියට තියෙනවා. මේක තමයි හායිත පෙදෙස. දැන් බලන්න මේ හායිත පෙදෙස නිර්මාණය වෙන්නේ කුහරයි ඉලෙක්ට්‍රෝනයි දෙපැත්තට යාම හින්දානේ. එහෙම නේද? එහෙම නේද මම කියලා දුන්නේ? එහෙනම් මේ පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන දැන් මේ පැත්තට ආපු හින්දා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයිනේ. මේ පැත්තේ තිබ්බ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට ආපු හින්දා මේ හායිත පෙදෙසේ මෙන්න මේ කොටස ඍණ ලෙස ආරෝපිත වෙනවා. ආයි කියනවා හන් මේ n පැත්තේ තියෙන ඉලෙක්ට්‍රෝන p පැත්තට සංක්‍රමණය වුණා, p පැත්තට ගමන් කරා, නැත්නම් p පැත්තට විසරණය වුණා. ඒ හින්දා මෙන්න මේ හායිත පෙදෙසේ මෙන්න මේ කොටස මෙන්න මේ ප්‍රදේශය ඍණ ලෙස ආරෝපිත වෙනවා. කුහර p පැත්තේ නම් n පැත්තට ගියානේ. කුහර ධනාරෝපිතයි. ධනාරෝපිත කුහර මෙන්න මේ ප්‍රදේශයට ගියහම මේ හායිත පෙදෙසේ මෙන්න මේ ප්‍රදේශය නැත්තම් මේ කොටස ධන ලෙස ආරෝපිත වෙනවා. දැන්
ධනයි ඍණයි ආරෝපණ දෙකක් ස්ථාන දෙකක තියෙයි කියන්නේ මෙතන විභව අන්තරයක් ඇති වෙනවා විභව අන්තරයක් මෙන්න මේ ස්ථානයේ ඇති වෙනවා මොකක්ද ඇති වෙන්නේ විභව අන්තරයක් ඇති වෙනවා අපිට මේ විභව අන්තරය නිකන් කල්පිත බැටරියකට උපකල්පනය කරන්න පුළුවන් බැටරියක් කියන්නේ බැටරියක් ධන ඍණ අග්‍ර දෙකක් තියෙන අප කෝෂයක් මේ විදියට අඳිනවනේ ධන ඍණ කියලා දැන් මේ පැත්ත ඍණ මේ පැත්ත ධන ඒ නිසා මට මෙතනදී කල්පිත බැටරියක් නැත්තම් හිතලා උපකල්පනය කරලා නිකන් බැටරියක් අඳින්න පුළුවන් එතකොට මේ ඍණ පැත්තනේ මේ ඍණ අග්‍රේනේ මේ කෙටීරෙන් පෙන්වන්නේ ධන අග්‍රේනේ මේ දිගීරෙන් පෙන්වන්නේ නේද එහෙනම් බලන්න අග්‍ර දෙක දැන් මෙහි ඍණ මෙහි ධන එහෙම නේද ආ එහෙනම් මෙතන මම ඔන්න විභව අන්තරයක් තියෙන බව දැන් පෙන්නුවා මේ විභව අන්තරය නිසා මේ සන්නායකය තුලින් විදුලිය ගලා යන්න බාධාවක් තියෙනවා ඇයි බාධා කරන්නේ මේ වාහක එක් දිශාවකට ගමන් කරන්න ගියහම මේ වාහක නොමැති කලාපෙන් බාධාවක් ඇති වෙනවා වර්ධවා තේරුම් ගන්න එපා ඒකෙන් කියන්නේ මේ පීඑන් සංදිය හරහා විදුලිය යන්න බැහැ කියන එක නෙමෙයි විදුලිය යන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා යවන්න පුළුවන් විදුලිය අපි දැන් ඒක ඉගෙන ගන්නවා ඊළඟට දැන් ඔහොම තියෙද්දි මේ හායිත පෙදසක් තියෙන නිසා වාහක නැති කලාපයක් තියෙන නිසා මේ සංදිය හරහා විදුලිය ගලන්න බැහැ ඔහොම තියෙද්දි බැහැ අපි බලමු එහෙනම් මේකෙන් විදුලිය ගලා යන්නේ කොහොමද කියලා දැන් විදුලිය ගලා යන්න නම් පුතේ මේකට විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරන්න ඉපැයි විද්‍යුත් ප්‍රභවයක් සම්බන්ධ කරන්න ඒ කියන්නේ මොකද්ද විභවාන්තරයක් දෙන්න බැටරියක් කෝෂයක් මොනවා හරි විභවාන්තරයක් විභවාන්තරයක් තියෙන විදුලි සැපයුමක් මෙතෙන්ට සම්බන්ධ කරන්න ඉපැයි ඉබේම විදුලිය යන්නේ නැහැ නේ අපි බම් දැන් බලමු එහෙනම් PN සන්ධියකට PN සන්ධියක් කරහා විදුලිය යවන්න මොකද කරන්න ඕනේ? හරි. දැන් අපි බලමු PN සන්ධියකට විදුලි සැපයුමක් දෙන්න පුළුවන් විදි මොනවද කියලා. ඔන්න දැන් මං අඳිනවා දැන් PN සන්ධියක්. මෙන්න PN සන්ධිය PN. එතකොට P මෙතන තියෙනවා හායිත පෙදෙසක්. ඔයි විදියට හායත පෙදසක් තියෙනවා එතකොට P පැත්තේ තියෙන්නේ කුහරනේ P පැත්තේ වැඩිපුර තියෙන්නේ කුහර ධන ආරෝපිත N පැත්තේ වැඩිපුර තියෙන්නේ ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝ හරි දැන් මේ හායත පෙදස හායිත පෙදස හරි දැන් මම මේ PN සන්ධියට බාහිරින් විභවාන්තරයක් සම්බන්ධ කරන දැන් විභවාන්තරයක් දෙනකොට ධන ඍණ අග්‍ර දෙකක් තියෙනනේ දැන් මට පුළුවන් මේකේ ධන ඍණ අග්‍ර සම්බන්ධ කරන්න මෙහෙම මෙන්න මේ විදියට ඔන්න බලන්න මම කරන්නේ මම මේකේ P පැත්තට ඍණ අග්‍රය සම්බන්ධ කර P පැත්තට ඍණ අග්‍රය සම්බන්ධ N පැත්තට ධන අග්‍රය සම්බන්ධ එන ඍණ මෙන්න ධන
හරිද දැන් එතකොට මේ තියෙන්නේ ඍණාග්‍රය එතකොට මේ ඍණාග්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ අර්ධ සන්නායකයේ p පැත්තට නැත්නම් pn සන්ධියේ p පැත්තට p කියන්නේ ධනනේ n කියන්නේ ඍණනේ ඒක අපි දන්නවා දැන් මේ කෝෂයේ නැත්නම් මේ විදුලි සැපයුමේ ඍණ පැත්තේ ඉඳන් ඉලෙක්ට්‍රෝන පිට වෙනවා ධන පැත්තට අපි දන්නවා විද්‍යුත් ප්‍රභවයක ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පලවා හරිනු ඉලෙක්ට්‍රෝන පලවා හරිනු ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන තල්ලු කරනවා එතකොට මේ ඍණාග්‍රේ ඉඳන් ඔන්න ඉලෙක්ට්‍රෝන තල්ලු වෙනවා ඔන්න බලන්න හොඳට බලන්න ඉලෙක්ට්‍රෝන ඔහොම තල්ලු වෙලා එනවා ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයිනේ මෙහෙන් එන ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන මොනවටද බලන්න මේ ලං වෙන්නේ කුහරවලට මෙහෙන් එන ඉලෙක්ට්‍රෝන මේ එන්නේ කුහර තියෙන දැනකටනේ දැන් සරලව හිතන්න මොකද්ද වෙන්නේ කියලා මෙහෙන් ඍණ ආරෝපණ එනකොට මේ පැත්තේ තියෙන p පැත්තේ තියෙන කුහර මෙන්න මේ ඉලෙක්ට්‍රෝන දිශා ඉලෙක්ට්‍රෝන එන පැත්තට නැත්නම් ඉලෙක්ට්‍රෝන එන පැත්තට කියන්නේ ඍණ පැත්තට තවත් තල්ලු වෙනවා මෙහිට එනවා ආකර්ෂණය වෙනවා ඉලෙක්ට්‍රෝන මෙහෙන් එන්නෙන්න ඉලෙක්ට්‍රෝන මෙහෙන් එනෝ පේනකොටම කුහර ටික මෙහාට තල්ලු වෙනවා දන ඍණ ආකර්ෂණයක් තියෙනවනේ නේ ඉලෙක්ට්‍රෝන මේ පැත්තට තල්ලු වෙනවා දැන් මොකද්ද බලන්න ප්‍රතිඵලය මේ සීමාවේ තියෙන මේ හොඳට බලන්න මෙන්න හායිත ප්‍රදේශ මෙතනින් ඉවර වෙන්නේ මේ හායිත ප්‍රදේශ එක සීමාවක් නේ ඒක අසල තියෙන කුහර මේට ඒ කියන්නේ මේ ඍණ පැත්තට තල්ලු වෙනකොට තව තවත් මේ හායිත පෙදෙස ලොකු වෙනවනේ අපි මෙතෙන්ට දෙන විභවান্তরය කොච්චරක්ද විභවান্তরයේ විශාලත්වය අනුව හායිත පෙදෙසත් එන්න එන්න විශාල වෙනවා හායිත පෙදෙසත් විශාල වෙනවා හායිත පෙදෙස පුලුල් වෙනවා අපි කියනවා පුලුල් නැත්නම් පළල් වෙලා තියෙන පුලුල් ඌ හායිත පෙදෙස දැන් තියෙන දැන් මෙන්න ඉලෙක් කුහර මෙහිට තල්ලු වෙලා ඉලෙක්ට්‍රෝන මෙහිට තල්ලු වෙලා මේ දැන් විදුලිය ගමන් කරන්න බාධා කරපු මේ ප්‍රදේශයේ තව තව ලොකු වෙලා එහෙනම් මේ විදියට විභවান্তরය සම්බන්ධ කරාම මේ විදියට කියන්නේ මොකද්ද PN සන්ධියේ P පැත්තට ඍණාග්‍රයත් N පැත්තට ධනාග්‍රයත් සම්බන්ධ කරාම හායිත පෙදෙසෙන්න එන්න පුළුවන් වෙලා විදුලිය ගමන් කිරීම කොහෙත්ම වෙන්නේ නැහැ විදුලිය ගැලීම නවතිනවා නවතිනවා යන්නෙම නැහැ මේ හායිත ප්‍රදේශෙන් විදුලිය ගැලීම නවත්තන එහෙනම් මේ විදියට විභවান্তরය සම්බන්ධ කරාම PN සන්ධිය හරහා විදුලිය ගලන්න පුළුවන්ද බැහැ උතේ ලස්සන වචන දෙකක් තියෙනවා අපිට මතක තියාගන්න PN සන්ධියකට බාහිරින් විභව අන්තරයක් සම්බන්ධ කරනවට අපි කියනවා PN සන්ධියකට බාහිරින් විභව අන්තරයක් සම්බන්ධ කරනවට අපි කියනවා PN සන්ධිය නැඹුරු කිරීම කියලා. ඉලෙක්ට්‍රොනික වලටම විශේෂ පදයක් වචනයක්. නැඹුරු කිරීම නැඹුරු කිරීම කියන්නේ විභවান্তরයක් සම්බන්ධ කරනවට
දැන් මේ විභවාන්තරය සම්බන්ධ කරලා තියෙන්නේ p පැත්තට ඍණ n පැත්තට ධන මේ විදියට විභවාන්තරයක් සම්බන්ධ කරනවට අපි කියනවා මේ විදියට කිව්වේ p පැත්තට ඍණාග්‍රයත් n පැත්තට ධනාග්‍රයත් පිහිටන පරිදි විභවාන්තරයක් සම්බන්ධ කරනවා නම් අපි ඒකට කියනවා pn සන්ධිය පසු නැඹුරු කිරීම කියලා පසු නැඹුරු කිරීම කියලා අපි කියන pn සන්ධියක් පසු නැඹුරු කරාම එය තුලින් විදුලිය ගමන් කරන්නේ නැත විදුලිය ගමන් කරන්නේ නැහැ ඒකට හේතුව වාහක දෙපැත්තට විසරණය වෙලා වාහක කියන්නේ කුහරයි ඉලෙක්ට්‍රෝනයි වාහක දෙපැත්තට විසරණය වෙලා හායිත ප්‍රදේශ තව තවත් පුළුල් වෙනවා ඒ හින්දා pn සන්ධිය හරහා ආරෝපණ ගලන්නේ නැහැ ආරෝපණ ගලන්නේ නැහැ කියන්නේ විදුලිය යන්නේ නැහැ මේකට කියනවා pn සන්ධිය පසු නැඹුරු කියලා හරිද දැන් අපි බලමු මේ විභවান্তরේ අග්‍ර දෙක මාරු කරා මාරු කරොත් මොකක් වෙයිද මෙන්න බලන්න මේ තියෙන්නේ pn සන්ධියක් මෙන්න pn සන්ධිය මෙන්න හායිත ප්‍රදේශ p පැත්ත n පැත්ත p පැත්තේ කුහර තියනවා n පැත්තේ ඉලෙක්ට්‍රෝන තියනවා ඔන්න බලන්න දැන් මම p පැත්තට ධන විභවය නැත්තම් ධනාග්‍රය සම්බන්ධ කරනවා n පැත්තට ඍණාග්‍රය සම්බන්ධ ධන ඍණ දැන් හොඳට බලන්න දැන් මේ තියෙන්නේ කෝෂයේ ඍණාග්‍රයනේ මේ ඍණාග්‍රයෙන් ඉලෙක්ට්‍රෝන පිට කරනවා නැත්තම් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරනවා නැත්තම් ඉලෙක්ට්‍රෝන පලවා හරිනවා ඒ පලවා හරින ඉලෙක්ට්‍රෝන ඔන්නෝම එනවා ඔන්න බලන්න ඉලෙක්ට්‍රෝන එනවා මේ ඉලෙක්ට්‍රෝන ඍණාරෝපිතයිනේ මෙහෙන් එන ඍණාරෝපිත ඉලෙක්ට්‍රෝනය මේ අර්ධසන්න නැත්තම් pn සන්ධියේ n පැත්තට එනකොට n පැත්තේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝනනේ එකම જાතිය ආරෝපණ එකම જાතිය ආරෝපණ දෙකක් ලං වුණොත් ඒව එකිනෙකින් ඈත් වෙන විකර්ෂණය වෙනවා එහෙනම් මෙයා මෙහෙන් තල්ලු වෙලා මේ පැත්තට එනකොට මෙයා ඉස්සරහට මෙයාත් ඉස්සරහට යනවා මෙයාත් ඉස්සරහට ඔන්න බලන්න දැන් ඉලෙක්ට්‍රෝන මෙන්න මේ වාහක අර නොමැති අර හායිත ප්‍රදේශ හරහා යන්න පටන් ගන්නවා. ඒ අතරේ ඍණ ආරෝපණ මෙහෙන් පොදි පොදියට එනකොට ප්‍රතිවිරුද්ධ ආරෝපණ දරන මේ කුහර ඉලෙක්ට්‍රෝන වලට ලං වෙන්න පටන් ගන්නවා. ඒව මේ පැත්තට යනවා. දැන් මොකද වෙන්නේ? දැන් අර හායිත පෙදෙස හරහා මෙන්න වාහක ගමන් කරන්න පටන් ගන්න. ඒ කියන්නේ හායිත පෙදෙස එන්නෙන්න පුංචි වෙන්න පටන් ගන්න. පුංචි වෙලා එක්තරා විභවාන්තරයක් දුන්නු ගමන් එක්තරා විභවාන්තරයක් ලැබිච්ච ගමන් මේ හායිත පෙදෙස පටු වෙලා හායිත පෙදෙස නැති වෙනවා. හායිත ප්‍රදේශ ඔහුම ඊටාම පටු වෙලා අවසානයේ නැති වෙලා යනවා හායිත ප්‍රදේශ නැති වෙච්ච ගමන් මේ කාරහා විදුලිය ගලන්න පටන් ගන්නවා මේ හායිත ප්‍රදේශ නැති වෙන්න නම් මේක සිලිකන් වලින් හදපු pn සන්ධියක් නම් මේ හායිත ප්‍රදේශ නැති වෙන්න නම් මෙතෙන්ට සපයන්න ඕන විභවාන්තරය වෝල්ට් 0.7ක් අඩුම ආගේ වෝල්ට් 0.7ක විභවාන්තරයක් දුන්නහම මේ හායිත ප්‍රදේශ නැති වෙලා විදුලිය ගැලීම ආරම්භ වෙනවා
විදුලිය ගලායන දිශාව කියන්නේ සම්මත විදුලි ධාරාව නැත්නම් විදුලි ධාරාව ගලන සම්මත දිශාව විදියට අපි පිළිගන්නේ ධන සිට ඍණට ඔන්න ධන සිට ඍණට මේ කෝෂයේ ධන පැත්ත ඉඳන් ඍණ පැත්තට තමයි විදුලි ධාරාව ගලා යනවා කියලා අපි සලකන්නේ නමුත් ඇත්තටම වෙන්නේ ඉලෙක්ට්‍රෝන ඍණ පැත්ත ඉඳන් ධන පැත්තට යන එක නමුත් සම්මත ධාරාව විදියට අපි පිළිගන්නේ ධන සිට ඍණ පැත්තට යන ධාරාව එහෙනම් ධන අග්‍රයේ ඉඳන් ඍණ අග්‍රයේ දෙසට විදුලිය ගලා යනවා ඒ කියන්නේ පුතේ හොඳට බලන්න PN සන්ධිය හරහා විදුලි ධාරාව යන්නේ P පැත්තේ ඉඳන් N පැත්තට P පැත්තේ ඉඳන් N පැත්තට මේ අවස්ථාව බලන්නකෝ මේ අවස්ථාවේ ධන මේකනේ ඍණ මේ විදුලි ධාරාව ගියේ නැහැනේ මේ වගේ අවස්ථාවක ගියා නම් යන්න වෙනව නම් යන්න ඕන එන් පැත්ත ඉඳන් පී පැත්තට නේ මොකද ධන සම්බන්ධ කරලා තියෙන්නේ සන්ධියේ එන් පැත්තට නේ එහෙනම් මේකෙන් වැදගත් දෙයක් පැහැදිලි වෙනවා අපිට ඒ මොකද්ද PN සන්ධියක් කරහා විදුලි ධාරාව යන්න පුළුවන් එක දිශාවකට විතරයි ඒ මොකද්ද ඒ දිශාව P සිට N දක්වා N සිට P දක්වා විදුලිය ගලන්න බෑ විදුලිය ගලන්නේ නැහැ. එහෙනම් PN සන්ධියක් හරහා එක් දිශාවකට විතරයි විදුලිය යන්නේ. ඒ දිශාවට විදුලිය යන නම් නිවැරදි විදියට විභවান্তরය දෙන්න ඕන. මේක තමයි විභවান্তরය දෙන්න ඕන නිවැරදි ක්‍රමය. අහන්න. මේ විදියට විභවান্তরය සම්බන්ධ කරනකොට අපි කියනවා PN සන්ධිය පෙරනැඹුරු කිරීම. එහෙම කියලා. පෙරනැඹුරු කිරීම. එම නැත්තං ඉදිරි නැඹුරු කිරීම කියලත් අපි කියනවා මේ. PN සන්ධිය පෙර නැඹුරු කිරීම නැත්තං ඉදිරි නැඹුරු කිරීම. එහෙනම් දැන් මේ වෙනකොට ඔබට ඊයේ සතිය අවසානයේ නවත්තනකොට තිබ්බ ප්‍රශ්න සමහර ඒවයි පොඩි නිදහසක් තියෙනවා දැන් නේ. ගිය සතිය අගට අග නැවැත්වුවේ අර PN සන්ධිය උගන්නලානේ. එතකොට මම කිව්වා PN සන්ධියේ සන්ධිය ගාව අර වාහක නැති ප්‍රදේශයක් තියෙනවය. ඒක නිසා විදුලිය ගලන්න බැරිය කියලා. නේ ඒක එහෙම හිතාගෙන මගෙන් දරුව ප්‍රශ්න අහලා තිබුණා. එතකොට PN සන්ධියකින් විදුලිය යන්නේ නැද්ද? යන්නේ. ඔන්න යන්න පුළුවන්. නේද PN සන්ධියක් කරා විදුලිය යන්න නම් අපි නිවැරදි විදියට විභවান্তরය සපයන්න ඕන. මොකද්ද නිවැරදි විදිය? PN සන්ධියේ P පැත්තට ධන අග්‍රය සම්බන්ධ වෙන්න ඕන. N පැත්තට ඍණ අග්‍රය සම්බන්ධ වෙන්න. එහෙම සම්බන්ධ වුණොත් තමයි ටික ටික මේ හායිත ප්‍රදේශ පටු වෙලා හායිත ප්‍රදේශ නැති වෙලා යනවා. නැති වෙච්ච ගමන් ආරෝපණ ගලන්න පටන් ගන්නවා දෙදිස. ඉලෙක්ට්‍රෝන යනවා ඍණ පැත්තේ ඉඳන් ධන පැත්තට, කුහර යනවා ධන පැත්තේ ඉඳන් ඍණ පැත්තට. කොහොම මොනවා දෙපැත්තට ගියත් සම්මත විදුලි ධාරාව අපි සලකන්නේ ධන සිට ඍණටනේ. එතකොට සන්ධිය හරහා විදුලිය යන්නේ P පැත්තේ ඉඳන් N පැත්තට. කිසිම වෙලාවක PN සන්ධියක N පැත්තිනම් P පැත්තට විදුලිය ගලන්නේ නැහැ. එහෙම ගලන්න උත්සාහ කරොත් වෙන්නේ මොකද්ද? PN සන්ධිය එන්න පුළුල් වෙලා විශාල වෙලා විදුලිය ගලන එක නවතින එක තමයි වෙන්නේ. එහෙනම් දැන් තේරෙනවා පුතාලට මෙන්න මේ අර PN සන්ධියක් හැදිච්ච ගමන් එතන තියෙන මේ හායිත පෙදෙස තමයි මේ හායිත ප්‍රදේශ තමයි විදුලිය ගලන එක සීමා කරන්නේ නේ හායිත ප්‍රදේශ ලොකු වුණොත් විදුලිය ගලන එක කොහෙත්ම වෙන්නේ නැහැ හායිත ප්‍රදේශ පටු වෙන්න විදුලිය ගලා යනවා මේක පටු වෙනකොට විදුලිය ගැලීමේ හැකියාව යන්තමින් ඇති වෙනවා හායිත ප්‍රදේශ නැති වෙච්ච ගමන් විදුලි ධාරාව ගලනවා එහෙනම් මම මේ රූප සටහන් ඇඳිමින් කියලා දුන්නේ අද දවසේ P
පීයෙන් සන්ධියක් නැඹුරු කරන්නේ කොහොමද කියලා. පීයෙන් සන්ධියක් නැඹුරු කරන්නේ කොහොමද කියලා. දැන් අපි කරුණු ටික එකින් එක නැවත බලමු. පීයෙන් සන්ධියක් නැඹුරු කිරීම පීඑන් සන්ධියක් නැඹුරු කරනවයි කියන එකේ අදහස අදහස තමයි පීඑන් සන්ධියකට බාහිරින් විභවান্তরයක් සම්බන්ධ කිරීම බාහිරින් විභවান্তরයක් සම්බන්ධ කිරීම පීඑන් සන්ධියකට බාහිරින් විභවান্তরයක් සම්බන්ධ කිරීම මේක කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා පළවෙනි එක පීඑන් සන්ධිය පසු නැඹුරු කිරීම පසු නැඹුරු කිරීම අනිත් එක පීඑන් සන්ධිය පෙර නැඹුරු කිරීම නැත්තම් ඉදිරි නැඹුරු කිරීම කියලාත් කියනවා හරි වචන දෙක බලන්න පසු නැඹුරු කිරීම සහ පෙර නැඹුරු කිරීම රයිට් දැන් බලන්න පීඑන් සන්ධිය පසු නැඹුරු කරනවා කියන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් මෙන්න පී මෙන්න එන් ඔහොම හායිත පෙදෙස හොඳට බලන් ඉන්න රූප සටහන මේ පැත්තේ කුහර මේ පැත්තේ නිදහස් ඉලෙක්ට්‍රෝන මේකේ වෙන්නේ p පැත්තට ඍණ අග්‍රයත් n පැත්තට ධන අග්‍රයත් පිහිටන පරිදි විභවান্তরය සම්බන්ධ වෙන්නේ p ට ඍණ n ට ධන ඔහොම මෙහෙම සම්බන්ධ කරාම වෙන්නේ මොකද්ද කුහරයි ඉලෙක්ට්‍රෝනයි දෙපැත්තට විසරණය වෙනවා එතකොට හායිත පෙදෙස එන්නෙන්න පුළුල් වෙනවා මං අඳින්නම් මෙන්න බලන්න හායිත පෙදෙස තවත් පුළුල් වෙලා තියෙනවා එතකොට මේ තියෙන්නේ මේක හායිත පෙදෙස මේ විදියට විභවান্তরය දුන්නට පස්සේ පුලුල් ඌහායිත පෙදෙස පුලුල් ඌහායිත පෙදෙසක් මේ තියෙන්නේ පුලුල් ඌහායිත පෙදෙසක් එතකොට මේක හරහා විදුලිය ගලන්නේ නැහැ විදුලිය ගලන්නේ නැහැ. ආයත පෙදෙස පුළුල් වෙනවා. මේ හරහා විදුලිය ගලන්නේ නැහැ. දැන් කරන්න කලින් තිබ්බ ප්‍රමාණයට වඩා ආයත පෙදෙස පුළුල් වෙලා. ඒ නිසා විදුලිය ගලන්නේ නැහැ. පෙර නැඹුරු කිරීමේදී වෙන්නේ ඔහොම PN සන්ධිය සන්ධිය අසල තියෙනවා ආයත පෙදෙසක්. ආයත පෙදෙසක් එතකොට මේ p මේ n බලන්න විභවান্তরය සපේන හැටි p පැත්තට ධන විභවය n පැත්තට ඍණ එතකොට කුහරයි ඉලෙක්ට්‍රෝනයි ඔය විදිහට විසරණය වෙන පටන් ගන්නවා එතකොට හායිත පෙදෙස පටු වෙනවා පටු වෙලා හායිත පෙදෙස නැති වෙලා යනවා අපි ඕන්න පටු වෙච්ච හායිත පෙදෙසක් අඳිමු මෙතන
මෙතන තියෙන්නේ පටු ආයත බෙදෙස. එතකොට යන්තමින් මේක ගොඩක් පටු වෙනකොට යන්තමින් විදුලිය යන්න පටන් ගන්නවා. එතකොට P පැත්තෙන් පැත්ත යන්තමින් විදුලිය යන්න පටන් ගන්නවා. ආයත බෙදෙස සම්පූර්ණයෙන් නැති වුනහම ආයත බෙදෙස සම්පූර්ණයෙන් නැති වුනහම මේකේ P පැත්තෙන් N පැත්තට විදුලිය ගලා යනවා. එහෙනම් මේකේ හොඳට මතක තියාගන්න ඕන අවස්ථා දෙකක් PN සන්ධියක් නැඹුරු කිරීම කරන්න පුළුවන් විදි. එතකොට PN සන්ධියක් හරහා විදුලිය ගලා යන්න පුළුවන් එක් දිශාවකට විතරයි. ඒ දිශාව P සිට N දක්වා දිශාව. මේ සම්පූර්ණ මෙතන ආයත බෙදස නැති වෙන්න නම් මෙතෙන්ට දෙන්න ඕන විභවාන්තරය කීයද? විභවාන්තරය 0.7 වෝල්ට් ට වඩා වැඩි විභවාන්තරයක් මෙතෙන්ට දෙන්න ඕන. ඒ සිලිකන් වලින් හදපු එකක් නම් සිලිකන් වලින් හදපු PN සන්ධියක අර විභව බාධකය මම එදා අන්තිමට කියලා දුන්නා මේ මෙතන තියෙන විභවාන්තරයට අපි කියන්නේ විභව බාධකය කියලා. විභව බාධකයගේ වෝල් 0.7 ජර්මේනියම් වලින් වෝල් 0.3. එතකොට මේ අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ සිලිකන් වලින් හදපු PN සන්ධි පිළිබඳව. ඒ නිසා මෙතන විභවාන්තරය වෝල් 0.7ට වඩා වැඩි වෙච්ච ගමන් ආයත බෙදස නැති වෙලා විදුලි ධාරාව ගලන්න පටන් ගන්නවා. හොඳයි. ඕක තමයි PN සන්ධියක ක්‍රියාකාරීත්වය නැත්නම් PN සන්ධියක් නැඹුරු කිරීම කරන විදි. හොඳයි. අපි දැන් අද කොටස ලියමු පාඩමේ PN සන්ධියක් නැඹුරු කිරීම පිටුව අංකේ 5. පස්වෙනි පිටුව පෙරලන්න අද පාඩමට සම්බන්ධ වෙන අයත් මුල් පාඩම් වල වීඩියෝ වලට ගන්න පුළුවන් වෙන විදියක් ගන්න පුළුවන්. හරි අපි දැන් ලියමු PN සන්ධියක් නැඹුරු කිරීම යනු PN සන්ධියකට බාහිරින් විභවාන්තරයක් PN සන්ධියකට බාහිරින් PN සන්ධියකට බාහිරින් විභවාන්තරයක් සම්බන්ධ කිරීමයි. PN සන්ධියකට බාහිරින් විභවාන්තරයක් සම්බන්ධ කිරීමයි. PN සන්ධියක් නැඹුරු කිරීම ආකාර දෙකකට සිදු කළ හැකිය. 1. පසු නැඹුරු කිරීම. 2. පෙර නැඹුරු කිරීම. පසු නැඹුරු කිරීම 2. පෙර නැඹුරු කිරීම. පෙර නැඹුරු කිරීම තැන වරහන් ඇතුළේ කියන්න ඉදිරි නැඹුරු කිරීම. ඉදිරි නැඹුරු කිරීම. ඉදිරි නැඹුරු කිරීම. හොඳයි. මාතෘකාව තියනවා PN සන්ධියක් පසු නැඹුරු කිරීම කියලා. PN සන්ධියක් පසු නැඹුරු කිරීම අන්න එතන දීලා තියෙන ඉඩ පාවිච්චි කරලා මේ රූප සටහන අඳින්න මේ රූප සටහන විතරක් වම් පැත්තේ රූප සටහන් දෙක විතරක් ඉඩ පාවිච්චි කරලා අඳින්න දෙපැත්තේ ඇඳක් කමක් නැහැ රූප සටහන අඳින්න පැහැදිලිව පොඩ්ඩක් අපි වෙනස් කරමු මුලින් සාමාන්‍ය විදියට PN සන්ධිය අඳින්න මේක ආයත පෙදෙස ඊළඟට
මේකට විභවান্তරය සම්බන්ධ කරන විදිය අඳින්න p n p පැත්තට ඍණ n පැත්තට ධන ඍණ ධන එතකොට හායිත ප්‍රදේශ කලින්ට වඩා ලොකුයි කලින්ට වඩා ලොකුයි පුළුල් වූ හායිත පෙදෙස පුළුල් වූ හායිත පෙදෙස මේ කාඳින්න පුතේ මේ සටහන අඳින්න माइक ऑन करगाने पा कौत संदियक पी पैत्तट ऋण विभवयात पी पैत्तट ऋण विभवयात एन पैत्तट
धन विभवया इन पैतट धन विभवया पीहिटन आकारेट पीहिटन आकारेट विभवांतरयक् संबंध किरीम विभवांतरय संबंध किरीम विभवांतरय संबंध किरीम कमावक हतु पैनिंग पीएन संधिय पशुनेंबुरु किरीम पीएन संधिय पशुनेंबुरु किरीम लेस हैंडिंग वे पीएन संधिय पशुनेंबुरु किरीम लेस हैंडिंग वे पीएन संधिय पशुनेंबुरु किरीम लेस हैंडिंग वे मेहिदी मेहिदी पीपत्ते अति कुहर पीपत्ते अति कुहर ऋण विभव देशटात इन पत्ते अति निदहस इलेक्ट्रॉन इन पत्ते अति निदहस इलेक्ट्रॉन धन विभव देशटात विसरणय वीम हेतुवेन विसरणय वीम हेतुवेन विसरणय वीम हेतुवेन विसरणय वीम हेतुवेन हाइत पेदेश हाइत पेदेश तव तवत पुलुल्वी हाइत पेदेश तव तवत पुलुल्वी पीएन संधिया हरहा विदुलिया गलीम नवती पीएन संधिया हरहा विदुलिया गलीम नवती पाठ पैन के लिए वाक्य अंतिमट अंतिम वाक्य पीएन संधिया पशु ने बुरुक लविट संधिया हरहा विदुलिया कमन नोकराई पीएन संध्याक पशु ने बुरु कलविटे संध्या हरहा विदुलिय गमन नुकराई संध्या हरहा विदुलिय गमन नुकराई संध्या हरहा विदुलिय गमन नुकराई हरे हाय वेनी पिटुवट एन्न पीएन संध्याक इदिरी नेंबुरु किरीम नेत्तम पेर नेंबुरु किरीम पी एकट अदाल रूप सटहन अंदिमु केवल रूप सटहन अंदिनकोट मुलिम पीएन संधिया अंदिन सामान्य विधियट पीके वैडी हाय ईलंगट अपि रूप देखाक खांदिमु मेतन पीएन संधिया पटु वेला तियेनवा पीके वैडी सर संधिया पटु वेला वेगे
හරි එහෙමින් කියන්න ආයත පෙදෙස පටු වෙලා තියෙනවා ඊට පස්සේ දකුණු පැත්තෙන් අඳින්න ආයත පෙදෙස සම්පූර්ණයෙන්ම නැති වෙලා තියෙන අවස්ථාව ආයත පෙදෙස නැහැ ආයත පෙදෙස නැහැ කියන්නේ ආයත පෙදෙස නැහැ කියන්නේ මොකද්ද වෙන්නේ කුවර මෙහෙට යනවා ඉලෙක්ට්‍රෝන මෙහෙට යනවා සන්ධිහරා ඒ කියන්නේ විදුලිය ගමන් කරනවා එතකොට මෙතන වෝල්ට් බිංදුව ඇසම හතට වඩා වැඩි විභවයක් වෙන්න ඕන වෝල්ට් බිංදුව ඇස එතන පටු ඌ හායිත පෙදෙස තේරෙන්න සරලව මම මේ සටහන් අඳවන්නේ කල්පනාවෙන් අඳින්න ඉතල දෙකක් තාලා තියෙනවා අනිත් කාටව බාධාවක් කරන්න එපා මයික් ඔන් කරගෙන එහෙම අය ටක් ගාලා අඳුර ගන්නව නම් වශයෙන් කියනවා හැමෝටම ඇහෙන්න මේ වගේ පන්තිවල මේ වගේ මේ විදියට දැන් ඉගෙන ගන්න වෙනවා අපිට විනය තියෙන්න ඕන එකට කියන දේ අහන්න ඕන Thank you. මෙතන වචන පේන්නේ නැත්නම් මේ හායිත වේදස මෙතන තියෙන්නේ පටු ඌ හායිත වේදස පටු වෙලා කියන්නේ මේකේ මේ පරතරය අඩු වෙලා කියන එක පටු වෙච්ච එක එන්න එන්න පටු වෙනව මොකද මොකද පටු වෙන්නේ වාහක දෙපැත්තට තල්ලු වෙනකොට එන්න එන්න මේ හායිත වේදස පුංචි වෙනෝනේ මේ හරියට වාහක එන්න පටන් ගන්නෝනේ හායිත වේදස පටු වෙනව වෝල් බින්දුව ඇස මහතට වඩා වැඩි වෙච්ච ගමන් මේක හරහා වාහක විසරණය වෙනවා දෙබැයි. හොඳයි.
हरे ऐति नहीं वेला धन विभवया ऋण विभवया पिहिटन परिधि ऋण विभवया पिहिटन परिधि बाहिरिन विभवांतरयक बाहिरिन विभवांतरयक संबंध किरीम बाहिरिन विभव अंतरयक संबंध किरीम कमा रतु पैनिंग पीएन संधिय पेरनेंबुरु किरीम पीएन संधिय पेरनेंबुरु किरीम पीएन संधिय पेरनेंबुरु किरीम लेस हेंदिन्वे पीएन संधिय पेरनेंबुरु किरीम लेस हेंदिन्वे मेहिदी 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 पी पत्ते अति कुहर पी पत्ते अति कुहर सह इन पत्ते अति निदहस इलेक्ट्रॉन पी पत्ते अति कुहर सह इन पत्ते अति निदहस इलेक्ट्रॉन पी एन संधिय देसट पी एन संधिय देसट गमन किरीम हेतुवेन गमन किरीम हेतुवेन पीएन सं गमन किरीम हेतुवेन हायित पेदेश हायित पेदेश हायित पेदेश
තව තවත් පටු වීම සිදු වේ. තව තවත් පටු වීම සිදු වේ. බාහිරින් සපයන විභවාන්තරය 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 volt so bahir mehema liyanne bahirin sapena vibhavantaraya kamavak pn sandhiya sadayati pn sandhiya sadayati पीएन संधिय साधायति अर्धसन्नायक द्रव्ये अर्धसन्नायक द्रव्ये अर्धसन्नायक द्रव्ये अर्धसन्नायक द्रव्ये अर्धसन्नायक द्रव्ये අර්ධසන්නායක ද්‍රව්‍යයේ අර්ධසන්නායක ද්‍රව්‍යයේ විභව බාධකයට වඩා වැඩි වූ විට විභව බාධකයට වඩා වැඩි වූ විට විභව බාධකයට වඩා වැඩි වූ විට विभव बाधकेट वडा वेडी उविट हायत पेदेस नतिवी हायत पेदेस नतिवी हायत पेदेस नतिवी संदिया हरहा संदिया हरहा विदुली धाराव गलायाई संदिया हरहा संदिया हरहा पीपत्ते सिते इन पत्तट विदुली धाराव गलायाई पीपत्ते सिट एन पेट्ट विदुली धाराव गलायाई හොඳයි पाड़मे वेदगात्म तेनकट तमय में अविली ने पी एन सांदिय गनिगन गनीम सह इलंगट पी एन सांदिया तुलिंग विदुलिय कलायान विदिय इगनगत्ता अपिट इलंगट तियेन्ने में इलेक्ट्रोनिक उपांग गन इगनगान इलेक्ट्रोनिक उपांग दें में पी एन सांदी वलिंग तमय उपांग हदलती
PN සන්ධියකින් හදපු උපාංගයක් තමයි ඩයෝඩය කියලා කියන්නේ. ඩයෝඩ අපි ඊළඟ දවසේ ඩයෝඩ ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ දක්වා කියලා දීපු කරුණු වල කිසියම් ගැටලු තැන් තියෙනවා නම් මගෙන් අහන්න ඕන සමහරු ප්‍රශ්න අහපු දරුවෝ ඉන්නවා. ගැටලු තියෙන අය එතකොට දැන් අපි කෙටියෙන් සටහනක් ඇන්දොත් මේ අවසානයේදී ඉගෙනගත්තු කරුණු ටික ඔහොම දැන් PN සන්ධියක් කොහොමනම් දැයි මං කැමති පුතේ ඔයාලා මේ ප්‍රශ්නයක් විදියට කොලේක කොලයක් සපයගෙන වෙන්ට මේක සටහන් කරගන්න වෙනවද මේ ප්‍රශ්නයක් මේකේ මං අවස්ථා දෙකක් දීලා තියෙනවා A B කියලා ගාල රූප සටහන ඇඳ ගන්න अंक 331 लसिंदु कैमरे को ऑफ करगन माइक को ऑफ करगन कैमरा माइक को ऑफ करगन नाम कियला प्रसिद्ध කරන්න වෙනවා කියන විදියට ඉන්නේ නැත්තම් අපි මෙහෙම බලාගෙන ඉන්නේ හැම කෙනෙක් දිහා අනවශ්‍ය වැඩ කරන කිසි කෙනෙක් ගන්න නැහැ ඊළඟ දවසේ नेंबुरु करैती अवस्था देखकी नेंबुरु करैती अवस्था देखकी PN සන්ධියක් නැඹුරු කර ඇති අවස්ථා දෙකකි පළවෙනි කොටස AHB අවස්ථා හඳුනා ගන්න AHB අවස්ථා හඳුනා ගන්න දෙවෙනි කොටස देवनी कोड़ से संधिया हरहा विदुलिया गलायने कुमन अवस्था वेदी दे
සන්ධියා හරහා විදුලි ධාරාවක් ගලා යන්නේ කුමන අවස්ථාවේදීද? හොඳයි පිළිතුරු දෙක ලියන්න. පළවෙනි ප්‍රශ්නය ඇහුවේ ඒ හා බී අවස්ථා දෙක හඳුනා ගන්න. දෙවැනි එක ඇහුවේ සන්ධිය හරහා විදුලිය ගලා යන්නේ කුමන අවස්ථාවේදීද? ඒ හා බී අසුරෙන් උත්තර ලියන්න තියෙනවා. සන්ධිය හරහා විදුලිය ගලා යන්නේ කුමන අවස්ථාවේදීද? ඕකෙම තව කොටසක් ලියන්න. තුන්වෙනි කොටස PN සන්ධිය කරහා විදුලිය ගලා යන දිශාව කුමක්ද? PN සන්ධිය කරහා විදුලිය ගලා යන දිශාව කුමක්ද? PN සන්ධිය කරහා විදුලිය ගලා යන දිශාව කුමක්ද? හරි, අපි උත්තර බලමු. පළවෙනි එක හරි බලන්න උත්තර තමන් ලියපුවා. AB අවස්ථා දෙක අඳුර ගන්න තියෙනවා. P පැත්තට ඍණ N පැත්තට ධන නම් පසු නැඹුරු. පසු නැඹුරු අවස්ථාව. P පැත්තට ධන N පැත්තට ඍණ නම් පෙර නැඹුරු අවස්ථාව නැත්නම් ඉදිරි නැඹුරු අවස්ථාව. අන්න අවස්ථා දෙක. පසු නැඹුරු පෙර නැඹුරු. එතකොට මේ දෙකෙන් විදුලිය ගලා යන්නේ කුමන අවස්ථාවේද කියලා අහනෝ. දැන් ඔබ දන්නෝ PN සන්ධියක් පසු නැඹුරු කරාම විදුලිය යන්නේ නැහැ, පෙර නැඹුරු කරාම විතරයි විදුලිය යන්නේ. එහෙනම් B අවස්ථාවේදී තමයි විදුලිය ගලා යන්නේ. ඊළඟට අපෙන් අහනවා සන්ධිය හරහා විදුලිය PN සන්ධියක් කරා විදුලිය ගලා යන දිශාව කුමක්ද? මෙන්න හොඳට පැහැදිලි. ධන පැත්තේ නම් ඍණය කියන්නේ P සිට N පැත්තට තමයි. P සිට N ඊතලයකින් ලකුණු කරොත් විදුලිය ගලා යන දිශාව P සිට N. හොඳයි. දැන් මම දැන් අද කියලා දීපු කොටසෙන් තමයි මේ පොඩි ප්‍රශ්නේ දුන්නේ. දැන් අද කොටස අපිට ඊළඟ දවස්වලට වැදගත් වෙනවා. මොකද මේ PN සන්ධි ගණනේ අපි ඉගෙන ගත්තේ PN සන්ධියකින් හදපු ඉලෙක්ට්‍රොනික උපාංගයක් තියෙන ඒ තමයි සන්ධි ඩයෝඩය. සන්ධි ඩයෝඩය. සන්ධි ඩයෝඩය කියන්නේ PN සන්ධියකින් හදපු කුඩා ඉලෙක්ට්‍රොනික උපාංගයක්. ඔයාලගේ අච්චු පොතේ තියෙනවා සන්ධි ඩයෝඩය රූපයක්. පුංචි ඉලෙක්ට්‍රොනික උපාංගයක් මෙන්න මේ විදිහට. සන්ධි ඩයෝඩයක් ඔය විදිහ උපාංගයක්. අ
කළුපාට සිලින්ඩර ආකාර කොටසක් තියෙනවා මේකේ එක පැත්තක සුදු පාට හෝ රිදී පාට වර්ණ තීරුවා නැත්නම් වර්ණ වලල්ලක් තියෙනවා ඒ පැත්ත අපි අග්ගාලයෙන් අඳුර ගන්න පුළුවන් ඒ ඍණ පැත්ත අනිත් පැත්ත ධන අග්‍ර දෙකක් තියෙනවා ඩයෝඩ් එක ධන ඍණ එතකොට සන්ධි ඩයෝඩ් එකක් කියන්නේ PN සන්ධියක් නම් මෙන්න මෙහෙම අනුරූප වෙන්නේ PN සන්ධිය මේක නම් सुदुपाट हो रिदीपाट वर्ण वलल्ल नेत्तम वर्ण तीरुव तीयन पेत्त रीन एकाने एन पेत्त मे पी पेत्त दान इतकोट මේ සාමාන්‍ය සන්ධි ඩයෝඩ් එක බාහිර පෙනුම අපි සන්ධි ඩයෝඩ් එක සංකේතය අපි අඳිනවා එන මේ විදියට සන්ධි ඩයෝඩ් එකක් ත්‍රිකෝණයක් ඇඳලා ওই විදියට ත්‍රිකෝණයක් ඇඳලා त्रिकोणे में इद्दिरी तीयन शीर्षे आरहा सिरस रेखावक अंदला अग्र देखांदिनो देपत्तट दानर मेक तमाई संधि डायोड एक संकेते मेके मेन में इरेंदपु पेत्तें ऋण अनित पेत्त दान लेस निरूपणे करनो एतकोट संधि डायोड एक में संधि डायोड एक इलेक्ट्रॉनिक उपांगे विशेषत्वे तमाई මේක තුලින් විදුලිය ගලා යන්න පුළුවන් එක් දිශාවකට විතරයි. ඒ ධන සිටරින දක්වා. ධන සිටරින දක්වා. එහෙනම් සන්ධි ඩයෝඩයක් අපිට පරිපථයකට සම්බන්ධ කරාම ඒ සන්ධි ඩයෝඩේ හරහා එක් දිශාවකට විතරක් විදුලිය ගලා යන බව අපිට බලා ගන්න පුළුවන් සරල පරීක්ෂණයක් සරල පරිපථයට උමක් හදලා. එතකොට අපි ඊළඟ දවසේ මේ ඩයෝඩ ගැන වැඩිදුර ඉගෙන ගන්නවා ඩයෝඩ වල භාවිතය ඉගෙන ගන්නවා බලන්න ඔයාලගේ රූට් එකේ 6 වෙනි පිටුවේ PN සන්ධි ඩයෝඩේ කියලා මාතෘකාව තියෙනවා PN සන්ධියකින් පමණක් සෑදූ උපාංගය සන්ධි ඩයෝඩේ ලෙස හැඳින්වේ ඉස්තෙන් පුරවන්න සන්ධි ඩයෝඩේ ලෙස හැඳින්වේ හත් වෙනි පිටුවට එන්න සන්ධි ඩයෝඩේ කොන රූපයක් වලට දීලා තියෙනවා. ඒකේ බලන්න කළු පැහැති සිලින්ඩර ආකාර කොටසක් තියෙනවා. ඊට පස්සේ නම් කරලා තියෙනවා සුදු හෝ රිදී පැහැති වලල්ල කියලා. එක පැත්තක තමයි මේ තීරුව තියෙන්නේ. මේ පැත්ත ඍණ. ඒකට කියනවා කැතෝඩය කියලා. ඍණ පැත්තට කියනවා කැතෝඩය. කේ. කැතෝඩය. ධන පැත්තට කියනවා ඇනෝඩය කියලා. ඒ ඇනෝඩයයි කැතෝඩයයි වල දකුණු පැත්තේ කොටුවක් දීලා තියෙනවා ඒ කොටුවේ මෙන්න මේ සංකේතය අඳින්න මේක සංකේතය එකක් පේන්න හොඳට ලොකුවට අඳින්න ඉඩ කඩ පාවිච්චි කරලා अरे යටින් තියෙන වාක්‍ය ටික කියවන්නේ ස්තන් පුරාණ සන්ධි ඩයෝඩ් එක ධනාග්‍රය ඇනෝඩය ලෙසත් ඍණාග්‍රය කැතෝඩය ලෙසත් හැඳින්වේ
ඇනෝඩය දනවන ලෙස විභවන්තරයට සම්බන්ධ කළ විට පමණක් ඩයෝඩය තුලින් විදුලිය ගලයි සන්ධි ඩයෝඩය තුලින් විදුලි ධාරාව ගලා යනුයේ ඇනෝඩේ සිට කැතෝඩය දෙසට එනම් ධනාග්‍රයේ සිට ඍණාග්‍රයේ දෙසට පමණි පල්ලයන් වලගේ තියෙන රූපේ ඩයෝඩයක සංකේතය දීලා තියෙනවා ඒකේ වල රතු පෑන් අරගෙන විදුලිය ගලා යන දිශාව ලකුණු කරලා පෙන්වන්න මේ ධන මේ ඍණ විදුලිය ගලන දිශාව මෙහෙම මතක තියාගන්න පුළුවන් ඔයාලට මේ මේ ඍණ පැත්තේ නේද මේ සිරස් රේඛාවක් දාලා තියෙන්නේ මෙහෙන් විදුලිය යන්න දෙන්නේ නැහැ ඍණ පැත්තෙන් ධන පැත්තට යන්න බෑ ධන පැත්තෙන් නම් ඍණ පැත්තට විතරයි යන්න දෙන්නේ විදුලිය ගලන දිශාව ලකුණු කරන් පහළ දීලා තියෙනවා පරිපත දෙකක් ඒ පරිපත දෙකෙන් වම් පැත්තේ තියෙන පරිපතේ බලන්න පරිපත දෙක දිහා වම් පැත්තේ තියෙන පරිපතේ දෙන්නන්නේ ওই විදියට තියනවා ස්විච් එකක් මේ පරිපතේ තියනවා ඒකේ පේනවද ඔයාලට ඩයෝඩේ අග්‍රමාරු කරලා තියෙන්නේ ඩයෝඩේ අග්‍රමාරු කරලා තියෙනවා බලන්න හොඳට ඩයෝඩ දිහා මේකේ ඩයෝඩේ ඔහොම මේක අනිත් පැත්තට. එතකොට බලන්න කෝෂය අග්‍රමාරු කළ නැනේ ධන ඍණ. මේකේ ධන ඍණ. දැන් බලන්න මේකේ ස්විචය සංගෘත කළොත් විදුලි ධාරාව ධන සිට ඍණට නේ ගලන්නේ. බලන්න යන්න පුළුවන්ද කියලා. ඔන්න විදුලිය එනවා. ආ මේ තියෙන්නේ ධන සිට ඍණට විදුලිය යන්න පුළුවන්ද බැරිද? පුළුවන්. එනම් මේ වෙලාවේ බල්බ් එක දැල්වෙනවා. නිරීක්ෂණය බල්බය දැල්වේ නොදැල්වේ කියන වචනේ කපන්න. උතන ඔයාලට කරන්න තියෙන්නේ මෙච්චරයි. හරි වචනේ තියලා වැරදි වචනේ කපලා දාන්න. ඔහොම තියෙනනේ වචන දෙකක්. මේකේ බල්බය දැල්වෙනෝනේ. ධාරාව ගලයි. එතකොට ඉදිරි නැඹුරුද පසු නැඹුරුද මේ? මේක ඉදිරි නැඹුරුනේ. ඉදිරි නැඹුරු මේකේ බලන්න කෝෂයේ ධන සිට ඍණටනේ විදුලිය යන්න ඕන මෙහෙම විදුලි ධාරාවට ඩයෝඩ් එක හරහා ඍණ සිට ධනට විදුලිය ගලන්නේ නැහැ මේ පැත්තට විදුලිය යන්නේ නැහැ එහෙනම් බල්බ් එක හරහා විදුලිය යන්න බෑ එහෙනම් බල්බ් එක නොදැල්වේ විදුලිය නොගලයි يعني පසු නැඹුරු ඇත්තටම පුතේ මේ ඩයෝඩ් එක කියන එක PN සන්ධියක්මයි PN සන්ධියක් PN සන්ධියකින් හදලා තියෙන ඉලෙක්ට්‍රොනික උපාංගයක් මෙන්න මේ යගේ අතේ තියෙන පොඩි උපාංග මේක වලට පොඩි ওই විදුලි උපකරණ වල පරිපත සර්කිට් වල පරිපත පූර්ව වල මේ උපාංග දකින්න පුළුවන් ඩයෝඩ ඩයෝඩ භාවිතා කරන අවස්ථා ගැන අපි ඊළඟ දවසේ ඊළඟ දවසේ ඉගෙන ගන්න ඉතාම වැදගත් කොටසක් තියෙනවා ඊළඟ දවසට සරල ධාරාව හා ප්‍රත්‍යාවර්ත ධාරා ඒ ඒ මාතෘකාවට අපිට ඩයෝඩ ඕන වෙනවා ඩයෝඩ ඉතාම වැදගත් ඉතී තව දවස් දෙකක් අපිට කරන්න වෙනවා පාඩම ආයි පුතේ අදට මෙතනින් නවත්තනවා මේ අහන්න හෙට හවස පන්ති ඔන්ලයින් ක්ලාස් එක පැවැත්වෙන්නේ නැහැ ආයි ඉරිදා හවස 6 8 කොහොමත් දැන් නොවැම්බර් මාසේ එතකොට එන්නේ නොවැම්බර් 1
නොවැම්බර් මාස ඉඳන් පන්ති පැවැත්වෙන දින කාලසටහන එදාට දෙනවා. දැන් මේ පාඩම ඉවර වෙන්න තව දවස් දෙකක් කරන්න වෙනවා. එතකොට පුතේ මේ ඉරිදා තමයි ඔයාල කොහොමත් ස්ථිරවම ඔන්ලයින් ක්ලාස් එක තියෙන වෙලාව. මේ වෙලාව වෙන් කරගන්න ඕන අනිවාර්යෙන්. මේ වෙලාව මේ පොඩ්ඩක් පහු වෙන්න පුළුවන්. මේ වෙලාව අනිවාර්යෙන් දිගටම තියා ගන්න ඕන. ආයි දැන් මේ පාඩම ඉවරනහම ඊළඟට ඉතා වැදගත් පාඩමක් වලට කරනවා ටියුට් එකකින් ඒක ඊළඟට පන්තියට ඇවිල්ලා දිනේ කරන් යන්න වෙනවා නොවැම්බර් මාසේ දෙවැනි සතිය වගේ වෙනකොට. ඒ දින දැනුම් දෙන්නම් අපි ඉස්සෙල්ල මේ පාඩම සම්පූර්ණයෙන් අවසන් කරලා තමයි ඊළඟ පාඩමට ඉවරයි. එතකොට හෙට පන්ති නැහැ. හෙට ඔන්ලයින් ක්ලාස් එක නැහැ. ආයි ඉරිදා, ඒ කියන්නේ අනිද්දා හවස 6:00ට පන්තිය පැවැත්වෙනවා. මේ කරපු ටික ඉතාලම හොඳට බලන්න. දැන් එතකොට අදත් එක දැන් දවස් 3ක් ගියා. තවම ඉන්නවා පළවෙනි දෙවෙනි එකට සම්බන්ධ නොවෙච්ච අය. අදත් අහපු අය ඉන්නවා. ඒ අය මොනාරි සිග්නල් නැති ප්‍රශ්න තියෙනවා නම් සමහරුන්ට යාළුවන්ට කියන්න. මට කෝල් එකක් දීලා හරි කතා කරන්න කියන්න. යාළටත් විසඳුමක් දෙනවා අනිවාර්යෙන්. කවුරුවත් අතාරින්නේ නැහැ. ඔයාලා අපිත් එක්ක අවුරුදු දෙකක් සමහර අවුරුදු 3-4 මාත් එක්ක විද්‍යාවට රැඳිලා හිටපු දරුවෝ. ඉතින් කිසිම කෙනෙක් විභාගයට යනකම් අතාරින්නේ නැහැ. මොනවා හරි ගැටලු තියෙනවා නම් මාත් එක්ක කතා කරන්න ඕන. සම්බන්ධ වෙන්න බැරි කම මොනවා හරි තියෙනවා නම් කතා කරන්න ඕන. උවමනාවෙන් මග අරින්න එපා. මොකද ඔබ බලන් හිටියට පුතේ තව සතියකින් දෙකකින් පන්ති පටන් ගන්න වෙයි කියලා. එහෙම අපිත් බලන් ඉන්නවා. නමුත් මේ තත්ත්වයක් පේන තෙක් මානික නැහැ. අපිට ලබන අවුරුද්දෙත් මේ විදියට කරන්න වෙයි. ඒ නිසා දැන් මේකට හුරු වෙන්න data package දාගන්න. පෑ සමහරු පෑ එකමාරක් යනකොට කට් වෙලා යනවා. data ඉවර කරගෙන ලාභදායි ක්‍රම තියෙනවා. ඒවට ඒව දැන් ඔයාලා දැනගෙන මේ විදියට සම්බන්ධ වෙන්න. ඊළඟට මේ තවම ඉන්නවා පාඩමට සම්බන්ධ වුනහම ඒකට කරදරයක් වෙන්න හැසිරෙන අය. ඒ අය බොහොම සූක්ෂම විදියට ටග් ගාලා අඳුර ගන්න ඕන දවසේ. ඒතින කවුද මට කියන්නේ නෝ? නොදැනුවත් කමින් අත් සමාරු ඉන්නවා මේ අදත් ඇතුල් වෙන්න දුන්නා මේ එක තමයි වැරද්දනේ. ඊළඟ දවසේ අනිවාර්යෙන් මාක් කරමු මේ කොමත්. දැන් නොවැම්බර් මාසෙනේ ඉන්නේ. නොවැම්බර් පළඳින් දැන් මේ මාසෙ මම ඇතුල් වෙන්න ඉඩ දුන්නා. දැන් එදත් කිව්වා අද බලනවා කියලා. නමුත් අද බැලුවෙත් නෑ. මොකද මේ අදවසත් ඇවිල්ලා සමහරු ටියුට් එක අරන් ගියා. ඒ නිසා මේ කිසිම කෙනෙකුට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. නමක් සේව් කරන්න නැතුව අංකයක් දාන්න නැතුව. හොඳද? ඊළඟ මාසෙ ඉඳන් නොවැම්බර් වල ඉඳන් ඒ විනය තියාගන්න. එහෙම නැති අය කිසිම විදියකට පන්තියට සම්බන්ධ කරගන්නේ නැහැ. හොඳද? දැන් වෙන පන්තියට ගියපු දරුවොත් කීප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා අපිත් එක්ක. ඉතින් ඒ දරුවන්ට පුළුවන් තමන්ගේ ප්‍රතිඵලය එක අකුරකින් හරි වැඩි කරගන්න. මේ මාස කීපේ මහන්සියලි පාඩම් කරන්න අපිත් එක්ක ඉගෙන ගන්න. ඒ වගේම තත්පරයක් අන්නාස්ති නොකර ගෙදරදී පාඩම් වැඩ කටයුතු කරන්න මේ ටිකේ. මොකද මේ තත්ත්වයේ උඩ ඉස්කෝලේ පටන් නොගත්තත් ඔයාලගේ විභාගේ තියාවේ විභාග කල් වැඩගත් විභාග කල් තියෙන එකක් නැහැ. ඒ නිසා